මේ ගාන කියනවා දෙකයි එමිසු ප්‍රවේගයෙන් ගමන් නරඹා ඒකාකාර ත්වරණයෙන් යන අංශුවක් ඒ චලිතයේ පළමු තත්පරය තුළදී මීට හතරක් දුරද අවසාන තත්පරයේදී මුළු දුරින් හතෙන් දෙකක්ද යයි. චලිත කාලය සහ ගමන් කර ඇති දුර සොයන අපි මේ තොරතුරු රූපත තහනක ලකුණු කරගන්න ඕනේ. කොහොමද ගන්නෙ? ඔන්න මේ වගේ ගානට කිමීට අපි බලන්න ඕන ගණන්. ඒතර මෙයාගේ ආරම්භයේ පැහැදිලිවම කියනවා යූ කියන්නේ දෙකයි. අන්න ආරම්භයේ T බිඳුවයි. ඒතර පළමු තප්පරය කියන්නේ මොකද්ද? බිඳු ඉඳන් තප්පර එක දක්වා ගත වෙච්ච කාලය තුළ. මේ කාලය තුළ මීට හතරක් යනවලු මෙන්. අවසාන තප්පරය කියන්නේ මුළු කාලය අපි කැපිටල් T කියලා ගත්තොත් කැපිටල් T රිනේ එකේ ඉඳන් T දක්වා කාලය ඉඳන් අවසාන තප්පරය කියන්නේ. දැන් උදාහරණයකට තප්පර 10ක් කියන චලිතයක් ගත්තොත් අවසාන තප්පරය කියන්නේ 9 සිට 10 දක්වා කාලය. අර ස්ටොප් වොච් එකේ 9 වෙట్లా 10 දක්වා වෙන කාලයට අපි කියනවා 10වන තප්පරේවත් අවසාන තප්පරේ කියලා. ඒක T කාලයක් ගත වෙන චලිතයකදී අවසාන තප්පරේ වෙන්නේ T රිණේක ඉඳන් T දක්වා. ඒ දක්වා ගමන් ගන්නවලු මුළු විස්ථාපනයේවත් මුළු දුරේ හතෙන් දෙකක්. ඒතර අපි මුළු දුර ගත්තොත් x කියලා. එහෙනම් මෙයා හතෙන් දෙකයි x ප්‍රමාණයට තමයි මේ කාලය යන්නේ. ඒතර අපිට මේකේ එතෙක් වෙනකන් යන දුර, ඒ කියන්නේ ආරම්භයේ ඉඳන් තීරණයක දක්වා යන දුර හතෙන් පහයි එක කියලා ගන්න පුළුවන් නේද? අවසාන තප්පරේ හතෙන් දෙකක් යනවා නම් එතෙක් වෙනකන් ඒ කියන්නේ තීරණ එක වෙනකන් හතෙන් පහක් යන්න ඕනේ. ඔන්න අපි තොරතුරු හාගත්තා. අපි මේ වලට ලකුණු ගන්නවා ආරම්භයේ A, තප්පරයකට පස්සේ B, තීරණයකදී C, අවසානයේ D කියලා. මෙහෙම දාන්නේ ඔයගොල්ලන්ට පහසු වෙන්න. එහෙනම් අපි මුලින්ම කරමු පළමු තප්පරයේදී A සිට B-ට දාන S සමානයි UT දන භාගය AT වර්ගය. S කියන විස්ථාපනයේ මීට 4යි, U කියන ආරම්භයේ 2යි, කාලය තප්පරයයි ගත වෙන්නේ. බලන්නකෝ A ඉඳන් B-ට තප්පරයයි ගත වෙන්නේ නේද? දන භාගයයි ඒ කියන්නේ ත්වරණය, ත්වරණය කියන්නේ A ඉඳන් B-ට. ඔව්, ත්වරණය තමයි අපි හොයන්න වෙන්නේ A. T කියන තප්පර 1 වර්ගය. ඒකේ ත්වරණය හොයාගන්න පුළුවන් වෙනවා. එතන මෙතන දෙකක් කියනවා දෙක මෙහෙට ගත්තම හතරෙන් දෙකක් කියම දෙකයි භාගයේ ඒ කියලා. අන්න අපිට තෝරන්නේ හතරක් කියලා ඔප්පු වෙනවා. අපි ගහන්නේ නැන්නේ තෝරන්නේ. නමුත් අපි තෝරන්නේ හොයාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ ඉන්න D. එහෙම නැත්නම් මුළු චලිතය ගන්නවා. ඒ සිට D. ඒ කියන්නේ මුළු චලිතය. ඒක තමයි දාන S සමානයි UT ධන භාගයේ AT වර්ගය. දැන් කෙනෙක් අහන බල එකපාරට කොහොමද මේ සමීකරණ හිතන්නේ කියලා. මේක බලපුරුද්ද තුලින් හොඳ සමීකරණ හිතෙනවා. අනිත් එක ඉතින් මේ ගාන නම් මම ඉදතලත් අද පිළිගන්න නිසා ටක් ගාලා මට හිතෙනවා මේක හොඳ සමීකරණයි කියලා. කොහොමවත් අලුත් ගානක් මට ඔයගොල්ලෝ අරන් ආවොත් ඒතුළ අන්න ඒ විලාද බලන්න පුළුවන් මම කොහොමද හිතන්න ගන්න කියලා. හොඳයි, එහෙනම් ඔන්න අපි දානවා A සිට D ට S වලගේ X කියලා කියනවා කාලය T වෙනවා. අපි අදිශය කරමුකෝ S කියන්නේ ඒකට X වලගේ ආරම්භයේ අපිට ඒකළු දීලා තිබුණා 4යි කියලා. එහෙනම් 2යි කියලා. ආරම්භයේ 2යි කාලේ T ධන භාගයයි තොරණේ 4යි කියලා අපි හොයාගත්තා. T කියන්නේ මුළු කාලයේ T වර්ගය. ඒතර x ලා කියනවා 2i T මගේ සමාන කිරීම එකද? 2i T ධන 4 භාගය. ඒතර 2i T වර්ගය. මම මේ සමීකරණ අංක A කියලා නතර. ඊට පස්සේ මට පුළුවන් C ඉඳන් D ට දාන්න. නමුත් C ඉඳන් D ට දැම්මොත් ප්‍රශ්න වෙන්නේ C වලදී ප්‍රවේගය දන්නේ නැහැ. ඊට පස්සේ මම C ඉඳන් D ට දාන්න එක අල්ල දාලා A ඉඳන් C ට දානවා. එතකොට ආරම්භ වේගය දෙක කියලා ගත හැකිනේ. එහෙනම් මම ඔන්න A සිට C ට දාන්න. AC චලිතය දාන්නේ තේ සමානයි UT ධන භාගයක් KT වර්ගයේ සූත්‍රය. S කියන්නේ කීයද? A ඉඳන් C දක්වා චලිතය තුළ S වලගේ හතෙන් දෙකයි X. කාලය තීරණය එකයි. හරිද කරමු අපි ඔය ටික. S කියන්නේ හතෙන් දෙකයි X. U ගැන ආරම්භ වේගය දෙකයි කාලය තීරණය එක. ධන භාගයයි තුරණය වෙන්නේ 4 තීරණයකේ වර්ගය. පොඩ්ඩක් සලු කරමු. මෙතන කියනවා දෙකක් තීරණ දෙක. මෙතන කියනවා දර දෙක. තීරණයකේ වර්ග වෙන්නේ පළමු එකේ වර්ගයේ දෙන්න ගුණිතයේ දෙගුණේ තන අවසානයේ කී වර්ගය. ඒක අපි ආයෙ ලියමුකෝ. මේ ටිකක් පොඩ බලලා ගමු. එතකොට අපිට ඔන්න එනවා 4 2යි x සමානයි 2i t ඍණ 2 මෙතන අපිට ඉන්නවා 2i t වර්ගය ඍණ 4i t මේ දෙකෙන් වෙලි කරන මේවා ධන 2 මේ ඍණ 2යි ධන 2යි දැන් කැපිලා යනවා. මෙතන ඉන්නවා 4 2i 1 සමානයි 2i t වර්ගය ඉස්සරහට යන්න පුළුවන් අපිට.
මේ දෙකයි ටී ඊන හතරයි ටී සුළු කරාම ඊන දෙකක් ටී වෙන මේක අංක B කියලා. දැන් මොකෝ කරන්නේ අපි? මට මේ හිතෙනවා අපි ඒකින් ගත්ත අගේ තියෙනවනේ x කියන දෙකයි ටී ධන දෙකයි ටී වර්ගයේ කාජි කරන බීට ඒකින් බීට ඉදරින් හතෙන් දෙකයි x වෙනුවට අපි දාන කවුද? x ට අපි දාපු වගේ කවුද? දෙකයි ටී ධන දෙකයි ටී වර්ගයේ ටී දෙකයි ටී ධන දෙකයි ටී වර්ගයේ සමානයි දෙකයි ටී වර්ගයේ තින දෙකයි ටී. ඉතල අපි සුරු කරනවා දෙකෙන් හතර වැඩි කරාම හතරයි ටී ධන හතරයි ටී වර්ගය. මේ හතේ මේකට වැඩි කරන්න ඕනේ 14i t වර්ගය වෙන 14i t. ඔන්න දෙකෙන් වැඩි කරා 2i t. එතකොට 2 4i t වුණානේ හරි. දැන් මම මේ 14 14i t කියන එක කියලා අනේ පොඩ්ඩක් ඉන්න මට වැරදක් වුණා මෙතන. මොකද්ද වැරදුනේ? ඒන c දක්වා අපි ගන්නකොට ස්ථාපනේ හතෙන් දෙක නෙමෙයි හතෙන් පහයිනේ. මෙන්න මෙතන හතෙන් පහයි. කාට ලොකු බලපෑමක් කියලා නේ. මෙතන හතේ පහ වෙන්න ඕනේ. ඇයි ඒ සිර තියෙන්නේ? මෙතන ඉන්නේ හතේ පහ. මෙතන ඉන්නේ හතේ පහ. මෙතන හතේ පහක් කියන්නේ. එහෙනම් අපිට එනවා මෙතන හතේ පහ. ඔව් එහෙනම් අපිට මේක පහෙන් වැඩි වෙන්න ඕනේ. අන්න මෙතන ඉතින් අපිට වරදක් කරලා තියෙනවා. එහෙනම් අපි මේක බලලා හදමු. තුර හතෙන් භාගයෙන් පස්සරට තුර 10යි t ධන 10 t වර්ගය මේ හතෙන් වැඩි කරන මේ පැත්ත 14 t වර්ගය ඊන 14 t මොන 14 t වම් පැත්තට ගත්තම 24 t වෙනවා. ඒක වෙනවානේ 10 t දකුණට ගත්තම 14 10 ගිහලා 4 t වර්ගය වෙනවා. මුළු සමීකරණය නම 4 t වලින් බෙදෙනවා. එතකොට t t කියපල ගියා 24 අතරේ මෙතන 6ක් එනවා මේ පැත්තෙන් එනවා t වලගේ තනි වෙනවා අන්න t කියලා තප්පර 6ක් කියලා ආවා එහෙනම් චලිත කාලේ හොයන්න කියලා තිබ්බන ඒක තප්පර 6 වලම චලිත කාලේ හොයන්න තිබ්බද කියලා චලිත කාලේ ඔව් තප්පර 6 ගමන් කළ යුතු දුර ඒ කියන්නේ x වලගේ x වෙන සූත්‍රය මතකනේ අපිට මොකද x වල සූත්‍රය ආවේ 2i t ධන 2i t වර්ගය ආදිශ කරමු 2 වැඩි කිරීම t කියන්නේ 6යි ධන 2 වැඩි කිරීම 6 වර්ගය 6 වර්ග 36යි 36 දෙක 72යි 72 දෙක 84යි එහෙනම් ගමන් කළ මුළු දුර හේවත් ස්ථාපනේ 84යි ටිකක් හිතන්න ඕන ගන්න